සේලුම දෙනාට අයිබෝවන් දරුවනේ අදපි සාකච්ඡා කරන්නේ ආර්ථික විද්‍යා විෂයේ ධාතුන්වෙනි ශ්‍රේණී දෙවනවාර්රයට අදාළ අන්තර්ජාතික වෙළදාම පිළිබඳවයි. නිපුනොතාව නවය විදේශවෙළදාමේ න්‍යායාත්මක පදනම වික්‍රා කරමින් විදේශ වෙළඳදාම ශ්‍රී ලංකා, ආර්ථික් කෙහි ඇතිකරන බලපෑම ගවිෂණය කරයි. නිබුණතා මට්ටම නමැයි එක අන්තර්ජාතික වෙළදාමට පදනම් වූ සාධක විවර්ෂනය කරයි. අපේ සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳව මුලින්ම අවබෝධයක් ලබා ගැනීම ඉතා වැද ගත්වෙනවා එනිසා දරුවන්ගේ අවධානය අද සාකච්ඡාවේ අන්තර්ගතය කෙරෙහි මුලින්ම යොමු කරන්නට මම කැමති අන්තර්ජාතික වෙළදාම අන්තර්ජාතික වෙළදාම අර්ධැක්වීම අන්තර්ජාතික වෙළඳ නියායන් නිර්පේක්ෂවාසි න්‍යාය සාපේක්ෂවාසි නියාය ඒවාගේ මේ වෙළඳ නායන් මගින් පැදිලි කිරීමට උත්සාහ කරන විෂයකාරණ පිළිබඳව අභිසාකච්ඡා කරනවා. අන්තර්ජාතික වෙළදාම අන්තර්ජාතික වෙළදාාම ලෙස හැදින් වෙන්නේ ලෝකේ රටවල් අතර සිදුවන සමස්ත වෙළදාමයි. ඇමරිකා එක්සත් ජනපදේ ප්‍රාන්සය කැනඩාව යනාදි රටවල්ලට බාන්්ඩ නයිනේ කරන අතර එංගලන්තේ ඕස්ටේලියාව යනාදි රටවල්ලුලින් බාන්ඩ ආනයිනය කරනවා. ඒ වගේම එක්සත් රාජ්ධහිය ජර්මනිය ඉතාලිය වගේ රටවල්ුවලට බාන්්ඩ අපනයිනය කරන අතර ජාපානයේ සුශ්සලන්තයේ වගේ රටවල්ල වලින් බාණ්ඩ ආනයිනය කරනවා. ශ්‍රී ලංකාවද ඇමෙරිකා එක්සත්් ජනපදේ බ්‍රරිතානය යුරෝපා සංගමේට අයිති රටවල්වුවලට බාන්්ඩ අපනයිනේ කරන අතර කීනය ඉන්දාවයනාදී රටවල් වලින් බාන්්ඩ ආනයිනය කරනවා. මෙලෙස ලෝකයේ රටවල් අතර සිදුවන සියලුම මට්ටමේ වෙළඳාම අප අඳුන්නනවා අන්තර්ජාතික වෙළදාාම ලෙස. රටක් ලෝකේ සෙසු රටවල් සමකරන වෙළඳාම හඳන්නනු ලබන්නේ විදේශවෙළදාාම ලෙස ලෝක රටවල් එලෙස විදේශවෙළදාාමින් எදනවිට ලෝක පුරා අන්තර්ජාතික වෙළදාමක් නිර්මාණය වෙනවා ලෝකේ සමස්ථ නි්පාදනයට වඩා අන්තර්ජාතික වෙළදාාම විශාලයි ලෝක රාටවල් අන්තර්ජාතික වෙළදාමට සම්බන්ධවෙන්නේ වෙළදාමින් ඒරටවල් වලට වාෂ අත්වන නිසයි ඇ එක්සත් ජනපදේ අපෙන් බාන්්ඩ ආනයිනේ කරන්නේ ඒ ආන එන තුළින් ඇමරිකා එක්සත් ජනපදයට වාසි අත්වන නිසයි ඒ වගේම ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත්් ජනපදයට බා්ඩ අපනයිනේ කරන්නේ ඒ තුළින් ශ්‍රී ලංකාවට වාෂි අත්වන නිසා මෙලෙස ලෝකෙ රටවල් අතර වෙළදාමක් සිද්ධ වෙන්නේ අන්‍යෝන්්‍ය වාශය පදනම් කරගෙන අන්තර්ජාතික වෙළදාම පැදිලි කිරීම සඳහා න්‍යායන් ගණනාවක් භාවිතා කරනවා. නිරපේක්ෂවාසිනඥ්‍යාය සාපේක්ෂවාසින්‍යාය තරංකාරරිත්ව වාසින්‍යාය යනාදිය ඒවායින් සමහරක්. අපි මෙහිදී වැඩි අවධානයක් යොමු කරනවා නිරපේක්ෂවාසිනාය හා සාපේක්ෂවාසිඥ්‍යාය පිළිබඳව. මේ න්‍යායන් විස්්තරාත්මකෝ සාකච්ඡා කිරීමට පෙරාතුව න්‍යායන් මගින් පෑදිලි කිරීමට උත්සාහ කරන විෂය කරුණු පිළිබඳව යම් අවෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා. අන්තර්ජාතික වෙළඳ න්‍යායන්ගෙන් උත්සාහ කරනුවේ වෙළදාමේ පදනම වෙළදාමේ වාසි වෙළදාමෙන් වාස නිර්මාණය වනන්දම වාසය වෙළදාමට සම්බන්ධ රටවල් අතර බෙදී අනාආකාරය වෙළදාමේ රටාව වෙළදාමේ දිසාව ප කිීමටයි. වෙළදාමේ පදනම යන්නෙන් අදස් කරන්නේ වෙළදාමට තුඩු දෙන සාධක. ඒ නිරපේක්ෂවාසිය වඩ පුළුවන් හමනත්තාන් සාපේක්ෂ වාසිය වඩ පුළුවන් ඒමත් නැත්තන් තරංකාරී වාශයක් වෙන්නට පුළුවන්. ඒවාගේම වෙළදාමට සම්බන්ධ වනවිට ලෝක නිස්්පාධන ඉහලයනවා. ඒ නිසා වෙළදාම තුළින් වාසි නිර්මාණ වන ආකාරය මේ න්‍යායන් මගින් පැදිලි කරන්නට උත්සා කරනවා. ඒවාගේම වෙළදාමෙන් වාස නිර්மானණය වන அந்தම ඒවාගේ මේ වාசிය වෙළදාමට සම්බන්ධ රටල් අතර බෙදිය ආකාරත් අන්තර්ජාතික වෙළඳ நி්‍යයන් මගින් පැහදිලි කරනු ලබනෝ. වෙළදාම රටාව වෙළදාමෙන් දිසාාව පැහදිලිකිරීමේදී අන්තර්ජාතික වෙළඳ நி්‍යයන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබනෝ. වෙළඳමේෙන් රටාව අන්න අදස් කරනු ලබන්නේ குුමන ා්ඩ අපනෑනே කරලා குුමන බාන්ඩ ඒ සඳ ஆනனைே කරනවාද யන්නை. ஏනோ லோக்க රටවල් குමන බාන්් නයිනே කරනවාද, குුමන බාන්් ஆනාயනனை කරනවාද න්න අන්තර්ජාතික වෙළඳා நியாයන් මගින් පැදිලි කරදීමට උත්සා කරணோ. ඒවගේම වෙළදා මේේ දිසාව அන්නේ අදස් කරන්නේ රටක්ලோකේ குුමන රටවල්වට බා්ඩ නෑனைே කරනවාද., குුමන රටවல்லோളින් බා් ஆනனை කිරීමට කටතු කරනවාද න්නයි. එසේත් නොමැති නම් කුමන කලාපේට අයිති රටවල් වලට බාන්ඩ අපන අයනී කරනුවාද, කුමන කලාපේට අයිති රටවල්ලොලින් බාන්්ඩ ආනායනී කරනවාද යන්න වෙළ දිසාවයන්නෙන් අදස් කරනවා. මීළඟට අපි අවධානී යොමු කරමු නිරපේක්ෂ වාසිඥාය පිළිබඳව. නිරපේක්ෂ වාසින්‍යාය ඉදිරිපත් කරන ලද්දේ ඇඩ මිස්මිත් නැමැති ආර්ථික විද්‍යාඥා විසිිනි. ඔහු සඳහන් කරන්නේ, අන්තර්ාතික වෙළදාමේ පදනම නිරපේක්ෂවාසිය බවයි.කිෙසියම් ආර්ථික ඒකකේකට රටකට ආයතනකට හෝ පුද්ජලයකුට යම් බාණ්ඩ ඒකකයක් හෝ සේවාවක් වෙනත් ආර්ථික ඒකකේකට සාපේක්ෂව කාර්යක්ෂම අඩු පිරිවෑකින් ඒමත් නැත්තම් වැඩි පළදාහිතාවකින් නිස්්පාදනය කිරීමේ හැකියාව නිරපේක්ෂවාසියල්ලෙස හඳුන්නන්නට පුළුවන්. ඇඩ මිස්මිත් සඳහන් කරන්නේ ලෝකේ රටවල් අන්තර්ජාතික වෙළදාමට සම්බන්ධ වන විට නිරපේක්ෂ වාස පවතින බාණ්ඩ නිස්පාධනය විශේෂී කරණය කොට එමගින් බිහිවන අතිරික්තය සෙසු රටවල් වලට අපනයනයේ කිරීමෙන් හා තමන්ට නිරපේක්ස් අවාසි පවතින බාණ්ඩ ආනයනය කිරීමෙන් අන්තර්ජාතික වෙළදාාම හහා වාසිි ලබාගත හැකි බවයි. නිලපේක්ෂවාසිය හඳුනා ගැනීම සඳහා භාවිත කරන ප්‍රවිශ දෙකක් පෞතිනෝ. නිමැවුම් ප්‍රවේසි හා යෙදවුම් ප්‍රවේශය ඒ ප්‍රවිශ දෙකයි. මීලකට අපි බලමු නිමවුම් ප්‍රවේශය ආශරයෙන් නිලපේක්ෂවාසිය හඳුනාගන්නා ආකාරය. කෙසි අම්පාටකට තවත් රටකට සාපේක්ෂව යෙදවම් ඒකකේකින් වැඩි නිමැවුම්ඒක සංඛ්‍යාවක් නිස්්පාධනය කිරීමේ හැකියාව, නිමවුම් ප්‍රවේශයේදී සැල්කිල්ලට ගන්න. ඒවාගේම යෙදුවම් ප්‍රවේශයේදී අවධානී යොමු කරන්නේ කිසි අම් රටකට තවත් රටකට සාපේක්ෂව අඩු යෙදෝම් ප්‍රමාණයකින් අදාළ නිමැවුම නි්පාධනය කිරීමේ හැකියාව පිළිබඳවයි. අපි සංඛාත්මක නි්සනක් ආශ්‍රයෙන් නිමැවුම් ප්‍රවේශයේ ආස්්‍රයෙන් හා යෙදුවම් ප්‍රවේශයේ ආශ්‍රයෙන් නිරපේක්ෂවාසි අනාවරණය කරගන්නා ආකාරය මීළඟට සලකා බලමු ඒසාඳහා අිපාවිච්චි කරනවා සංඛ්‍යාත්මක නිදසුන් එක නිමවම් ප්‍රවේශය ඇසුරෙන් නිරපේක්ෂ වාසි වගුයේද දැක්වෙන්නේ සම්පත් ඒකකේකට ඇමරිකා එක්සත් ජනපදයට සහ එක්සත් රාජ්ධහන්නේයට නිෂ්පාධනය කළ හැකි තිරගු සහ ක්‍රෙදි ඒකක ප්‍රමාණයි ඇරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකකේකං තිරගූ ඒකක හයක් හෝ රෙදික හතරක් නිස්්පාදනය කිරීමේ හැකියාව පෞතිනෝ. ඒවාගේම එක්සත් රාද්්‍යාන්නේයට සම්පත් ඒක කේකං තිරගු එකක එකක් හෝ රෙදිඒ එකක අටක් නිස්්පාදනය කිරීමේ හැකියාව පවතිනෝ. මේ වගුව අධ්‍යනය කරන විට දරුවන්ට පෙනී යනවා ඇති, ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒක කේකෙන් නිස්්පාධනය කල් හැකි තිරංගුවඒක ප්‍රමාණය එක්සත් ්‍රරාජ්ධානයට සම්පත් ඒක කේකෙන් නිස්්පාධනය කල් හැකි තිරිංගුඒක ප්‍රමාණයට වඩා වැඩි වන බව වෙනත් විජයකින් සඳහන් කරනවනම් ඇමරිකා එක්සත් ජනපදයට එක්සත් රාජ්ධාන්‍යයට සාප් එක්ෝ සම්පත් ඒක කේකින් නිස්පාධනය කල් හැකි තිරංගුවඒක ප්‍රමාණය හයගුණයකින් ඉහළ මට්ටමක පවතිනවා එ නිසා අපිට නිගමනය කරන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයට තිරගු නිස්්පාදනය කිරීම සඳහා නිරපේක්ෂ වාසි පෞතින බව. එසේම රෙදි නිස්්පාදනය කෙර අපේ අවධානය යොමු කළහම අපිට පෙනෙනවා සම්පත් ඒකකකට එක්සත් රාජ්ධාන්නේයට ප්‍රදියකක අටක් නිෂ්පාදනය කළ හැකි බවත් ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකින් නිස්්පාධනය කළ හැක්කේ ප්‍රදියක හතරක් පමනක් බව. මේ අනුව එක්සත් රාජ්ධාහන්නේයේ සම්පත් ඒකක ප්‍රදි නිස්පාදනය කිරීම අතින් දෙගුණඒක කාර්යක් සමතාවයක් පවතිනවා ඒ අනුව අපිට නිගමනය කරන්නට පුළුවන් එක්සත් රාජ්ධා්‍යයට ප්‍රෙදි නිස්්පාදනය කිරීම සඳහා නිරපේක්ෂවාසි පවතින බව. මේ සංඛ්‍ය වගුවෙන් අපි හඳුනාගත්තේ ඇමෙරිකා එක්සත් ජනපතයටත් එක්සත් රාද්ධාන්නේයටත් සම්පත් ඒකයකින් නිස්්වාදනය කල් හැකි තිෙරු ගොහා රෙද ඒ එකක ප්‍රමාණය ඇසුරෙන් නිර්පේක්ෂවාසය හඳුනා ගන්නා ආකාරයයි. මීලකට අපි යෙදම් ප්‍රවේශයේ ඇසුරෙන් නිර්පේක්ෂවාසය ගන්නේ කරන ආකාරය සංඛ්‍යාත්මක නිසුන් දෙකාශකයෙන් සලකා බලමු වගුවන්ක දෙකෙහි දැක්වවෙන්නේ බාන්්ඩ එකකයක් නිස්්පාධනය කිරමු සඳහා අවශ්‍ය සම්පත් ඒකක ප්‍රමාණයයි. කා ක්සත් ජනපත්යට තිරුගුව එක එකක් නිස්්පාදනය ර සඳහා සම්පත්ඒක හතරක් අවශ්‍යය වන අතර රෙදියඒ එක එකක් නිෂ්පාදනය කිරමු සඳහා සම්පත්්‍යඒක හයක් අවශ්‍යය වෙනවා ඒවාගේම එක්සත් රාදධානයට තිරුගුව එකගේ එකක් නිස්පාදනය කිරම සඳහා සම්පත් එකක අටක් අවශ්‍යය වන අතර රෙදියඒක එකක් නිස්පාදනය කිරම සඳහා සම්පත්්‍ය එකක එකක් අවශ්‍යයි මේතුර තුරෝලින් අනාවරණය වෙනවා ඇමරිකා එක්සත් ජනපාදයට තිරුංගු එකක එකක් නිෂ්පාදනය කිරම සඳහා අවශ්‍ය සම්පත් ඒක ප්‍රමාණය එක්සත් රාධ්ධාන්නේයට වඩා අඩු බව. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයට තිරුගු නිස්්පාදනය කිරීමි නිරපේක්ෂවාසි හිමි වෙනවා. ඒ වගේම එක්සත් ්‍රරාධ්ධාන්නේයට ර්‍රදිය එකක එකක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය, යදෝම් එකක සං්‍යාව ඇමරිකා එක්සත් ජනපදයට රෙදි එක එකක් නිස්්පාදනී කිරීම සඳහා අවශ්‍ය යදෝම් ප්‍රමාණයට වඩා අඩුයි. ඒ අනුව රෙදි නිස්්පාදනී කිරීමේ නිරපේක්ෂවාස එක්සත් රාජ්ධාන්‍යයට හිමි වෙනවා. අපි මේ දක්වා සාකච්ඡා කළේ නිමවුම් ප්‍රවේශයේ සහ යෙදෝම් ප්‍රවිශේ භාවිතා කරමින් නිරපේක්ෂවාසිය හඳුනාගන්නා ආකාරය පිළිබඳවයි. අපිට හැකියාවතියෙන්න්නට ඕන නිමවම් ප්‍රවිශයේ ආශ්‍රයෙන් දෙන ලද දත්ත භාවිතා කරමින් යෙදෝම් ප්‍රවිසයට අනුව නිරපේක්ෂවාසිය හොයාගන්නා ආකාරය පිළිබඳව ඒවාගේම අපිට හැකියාවතියෙන්න්නට ඕන යෙදෝම් ප්‍රවිශේ ආශ්‍රේෙන් සපයෙන් ලද දත්ත ආශ්‍රයෙන් නිමවම් ප්‍රවිශයට අදාළ දත්ත භාවිතා කරමින් නිරපේක්ෂවාසිය හඳුනා ගැනීමට. ඒනිසා මම පැහැදිලි කරන්නට කැමති නිමවම් ප්‍රවේශය දත්ත භාවිතා කරමින් යෙදෝම් ප්‍රවේශයට අදාළ දත්ත ලබාගන්නා ආකාරය පිළිබඳව. ඒනිසාත් දරුවනේ ඔබගේ අවධානය නැවතත් යොමු කරන්න සංඛ්‍යාත්මක නිදසුන් එක කෙරෙහි. මේ සංඛ්‍යාත්මක නිදසුන් එකහි දැක් වෙන්නේ නිම් ප්‍රවශේ ආස්ශ්‍රෙන් නිරපේක්ෂවාසිය හොයාගන්නා ආකාරය. ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකකයකින් තිරගු ඒක හයක් හෝ රෙදිඒ එකක හතරක් නිෂ්පාදනී කිරීමේ හැකියාව පෞතිනෝ. මේ තොරතුරු භාවිතා කරමින් ඇමරිකා එක්සත් ජනපදයට තිරගු ඒකක එකක් සහ රෙදිිය ඒකක එකක් නිස්්පාදනී කිරීම සඳහා අව්‍ය සම්පත් ඒකක ප්‍රමාණය අපිට ගණනය කරන්නට පුළුවන්. තිරුගු ඒකක හයක් සම්පත් ඒකකයකින් නිස්්පාදනී කිරීමට හැකියාව පවතිනවීට තිරගු ඒකක එකක් නිස්්පාදනය කිරමු සඳහා අවශ්‍ය වෙන්නේ සම්පත් ඒකක හයිෙන් එකකි. ඒ වගේම ඇමෙරිකා එක්සත් ජනපදය සම්පත් ඒකකයකින් එකක හතරක් නිස්්පාධනී කරනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයට රෙදිියඒ එකක එකක් නිස්්පාදනී කිරීම සඳහා අවශ්‍යය වෙන්නේ සම්පත් ඒක හතරෙන් එකකි මේ ආකාරයට එක්සත් රාජ්ධාන්නේීත් සම්පත් ඒකක එකෙන් නිස්්පාදනය කල් හැකි බාන්්ඩ ඒකක ප්‍රමාණය ඇසුරෙන් බාණ්ඩ ඒකකයක් නිස්පාදනී කිරීම සඳහා අවශ්‍ය සම්පත් ඒක ප්‍රමාණය ගන්නේ කිරීමේ පවතිනෝ. දරුවනේ මීලකට ඔබගේ අවධාන යොමු කරන්නේ යදෝම් ප්‍රවේශයේ තත්ව ආශ්‍රීෙන් නිමම් ප්‍රවිශයට අදාළ දත්ත ලබාගන්නා ආකාරය පිළිබඳවයි. ඒ සඳහා ඔබගේ අවධානය මම නැවතත් යොමු කරනවා සංඛ්‍යාත්මක නිසුන් දෙක කෙරෙහි. සං්‍යාත්මක නිසුන් දෙකෙයි දැක් වෙන්නේ බාන්්ඩ ඒ එකකයක් නිෂ්පාධනය කිරම සඳහා අවශ්‍ය සම්පත් ඒකක ප්‍රමාණයයි. ඇමරිකා එක්සත් ජනපදයට තිරුගු එකක එකක් නිස්පාදනය කිරම සඳහා සම්පත් එකක හතරක්ද ්‍රෙදිඒක එකක් නිෂ්පාදනය කිරම සඳහා සම්පත් එකක හයක්ද අවශ්‍යයි. ඒ ආකාරයට, එක්සත් රාජ්ධාන්නේයට තිරුංගු එකක එකක් නිස්පාදනය කිරම සඳහා සම්පත් ඒක අටක්ද ප්‍රද එකක එකක් නිස්්පාධනය කිරම් සඳහා සම්පත් ඒක එකක්ද අවශ්‍යය වෙනවා මේ තොරතුරු භාවිතා කරමින් ඇමරිකා එක්සත් ජනපදයට සහ එක්සත් රාජ්ධානයට සම්පත් ඒකකේකෙන් නිස්්පාදනය කළ හැකි තිරුගු ඒ එකක හා ක්‍රදිය ඒක ප්‍රමාණය අපට ගණනය කරන්නට හැකියාව තිබෙන එක්සත් ජනපදයට තිරුංගුව එකක් නිස්්පාදනී කිරීම සඳහා සම්පත් ඒකක හතරක් අවශ්‍යය නම් සම්පත් ඒකකගේ නිස්්පාදනය කළ හැක්කේ තිරුංගුව එකක හතරෙන් එකකි එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට රෙදි ඒකක එකක් නිස්පාදනී කිරීම සඳහා සම්පත් ඒකක හයක් අවශ්‍ය වනවිට ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකේකෙන් නිස්පාදනය කළ හැකේ ශ්‍රෙද ඒක හයින් එකකි. මෙයා ආකාරයටම එක්සත් රාජ්ධහන්නේ සම්පත් ඒකකකෙට නි්පාදනය කළ හැකි තිරුගුව ඒක හා ප්‍රදිය ඒක ප්‍රමාණය ගණනය කිරීමේ හැකියාව පවතිනවා.ඒ අනුව දුවපුතේ දෙනලද දත්තා ආශ්‍රේ කරගෙන නිරපේක්ෂවාසිය ගණනී කිරීමේ හැකියාව ඔබ ප්‍රගුණ කළ යුතුයි. ඒ සඳහා ඔබට අත්වලක් සැපවීමට මා අභ්‍යාස කීපයක් පිළිල කරලා තිබෙනවා. මගේ මුල් අභ්‍යාස දෙක යොමු වෙන්නේ. නිමවුම් ප්‍රවිශයට තිබෙන දත්ව භාවිතා කරලා යෙදෝම් ප්‍රවේශයට අදාළ දත්ත ලබාගෙන ඒ ඇසුරෙන් නිරපේක්ෂවාසිය ගන්නේ කිරීම සඳහා. දෙවන අභ්‍යාසය මා, කරලා තිබෙන්නේ බාණ්ඩ ඒකකයක් නිස්්පාදනය කිරම සඳහා අවශ්‍ය සම්පත් ඒක ගණන ලබාදීමෙන් අනතුරුව සම්පත් ඒකකට නිස්්පාධනය කල් හැකි බා් ඒක ප්‍රමාණික අන්නේ කිරමින් පසු නිරපේක්ෂවාශය ස්වාගන්නා ආකාරය අධ්‍යනී කරන්නටයි. ඉන් අනතුරුව මම තවත් අ්‍යස දෙකක් දරුවන්ට ලබා දෙනවා සාමාන්‍ය දත්තා ආශ්‍රයෙන් නිලපේක්ෂ වාසිය ගන්නේ කරන ආකාරය ප්‍රගුණ කර ගැනීම සඳහා. මම කැමති නැවතත් පළවෙනි අභ්‍යාසයට ඔබේ අවධානය යොමු කරන්නට. වගුවන්ක එකයි දත්ත භාවිතා කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයටත් එක්සත් රාධ්ධානයටත් තිරංගුව එකක එකක් හා රෙදියක එකක් නි්පාදනය කිරම සඳහා අවශ්‍යය සම්පත් ප්‍රමාණය දැක්වීම සඳහා වගුවක් පිළල කරන්න. අභ්‍යාස එක සඳහාපි පාවිච්චි කරන්නේ වගුවංක එක වගුවංක එකේ තොරතුරු ලබාදීලා තියෙන්නේ බාන්්ඩ සම්පත් ඒකක එකට නිස්පාදනය කල් හැකි බාණ්ඩ එකක ප්‍රමාණයයි. ඒ තොරතුරු භාවිතා කරමින් බාණ්ඩ එකකයක් නිස්්පාදනය කිරම සඳහා අවශ්‍ය සම්පත්යක ප්‍රමාණය මුලින් ගණනේ කළ යුතුයි. දෙවනුව ආකොටසිෙන්ග ප්‍රශ්න කරනවා එම වගුවභාවිතා කරමින් තිරුගුහා රෙදිිනිස්පාධනය කිරමු සඳහා නිරපේක්ෂ වාසි පෞතින රටවල් නම් කරන්න. ඉළඟට අපි නැවතත් අභ්‍යාස දෙකට යොමුවෙමු අභ්‍යාස දෙක පිළෙල කරලාතියන්නේ වගුවංක දෙකෙහි දත්තභාවිතා කරමින් එක්ත් ජනපදයටත් එක්සත් රාද්ධාන්නේයටත් සම්පත් ඒකකේකෙන් නිස්්පාදනය කල් හැකි තිරුංගුව එක कहा රෙදිියක ප්‍රමාණය දැක්වීම සඳහා වගවක් පිළල කිරීම සඳහායි. දෙවැනි වගවෙයි දත්ත ලබාදී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට සහ එක්සත් රාදධාන්නේයට තිරගුව එක කයක් සහ රෙදිියක කයක් නිස්්පාධනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් ඒකක ප්‍රමාණය සම්බන්ධයෙන්. මේ තොරතුරු භාවිතා කරලා ඔබට සිද්ධ වෙනවා සම්පත් ඒකකේකට නිස්්පාධනය කල් හැකි තිරගු සහ රෙදියකක ප්‍රමාණය ගන්නේ කිරීම සම්බන්ධ වගුවක් පිළෙල කරගන්නට. එම වගුව පිළෙල කර ගැනීමෙන් පස්සේ ආකොඩසිං නගන ප්‍රශ්නයට ඔබට පාසුවෙන් පිළිතුරු සැපීමට හැකි අවතියනෝ. ආකොඩසිං මතු කරන්නේ එම වගුව භාවිතා කරමින් හ රදි නිස්පානය කිරීම සඳහා නිරපේක්ෂවාසි පවතින් රටවල් නම් කරන්න. මීළඟට ඔබේ අවධානය යොමු කරන්නේ තුන්ගෙන අභ්‍යාසය කෙරෙහි. ඒ රටට හා Bී රටට සම්පත් ඒක කේකට නිස්පාදනය කල් හැකි එක්හා වයිබාන්ට ඒකක ප්‍රමාණය වගුවන්ක තුනෙහි දැක්වෙනවා. ඒ අනුව ඒ රටට සම්පත් ඒක කේකට, එක අටක්ද වයිබාන්්ඩ හතරක් ද නිස්්පාදනය කිරීමේ හැකියාව පෞතිනෝ. ඒවාගේම පී රටට සම්පත් ඒකකේකට එක් බාන්ඩ හතරක්ද වයිබාන්ඩ තුනක්ද නිස්පාදනය කිරීමේ හැකියාව පෞතිනෝ. මේ තොරතුරොල්ට අනුව සම්පත් ඒකකේකට Xක් බාන්ඩ වැඩි ප්‍රමාණයක් නිස්්පාදනය කිරීමේ හැකියාව පෞතින්නේ ඒ රටට. ඒ නිසා, A රටට එක්ස් බාන්ඩය නිස්පාදනය කිරීම සඳහා නිරපේක්ෂ වාසි පෞතිනවා. ඒ වගේම ඒ රටට සම්පත් ඒකකේකට වයිබාන්ඩ එකක හතරක්ද B රටට සම්පත් ඒකේකට වයිබාන්ඩ එක තුනක්ද නිස්පාදනය කිරීමේ හැකියාව පවතිෙන් නිසා වයිබාන්්ඩය නිස්පාදනය කිරීමේත් නිරපේක්ෂ වාසි පවතින්නේ ඒ රටට. ඒ අනුව, නගන ප්‍රශ්නයට ඉතා සරලෝ පිළිතුරු සපයන්නට පුළුවන් වගුවංක තුනට අනුව ඒ රටට එක්ස් බාන්ඩේ නිස්පාදනය කිරීමේ හා වයිබාන්්ඩේ නිස්පාදනී කිරීමේ නිරපේක්ෂවාසි පවතිනෝ. ඊළඟට ඔබගේ අවධානය යොමු කරන්නේ හතරවන අභ්‍යාසය පිළිබඳව. ඒ රට උරුම කරගත් ශ්‍රම සම්පත් ප්‍රමාණය එක්ක දෙසීයක්ද බීරට උරුම කරගත් සම සම්පත් ඒක ප්‍රමාණය දෙසීයක් දවී ඇැයි සලකන්න. එක්කෙක් රටහි XH වයියන බාන්ඩ ඒකයක් නිස්්පාධනය කිරීම සඳහා අවශ්‍ය කරන ශ්‍රම ඒකක ප්‍රමාණය වගුවංක හතරහි දැක්වෙනවා. ඒ අනුව ඒ රටට x බාන්ඩ ඒකයක් නිශ්පාදනය කිරීම සඳහා ස්‍රම ඒකක පහක් අවශ්‍ය වන අතර B රටට, ඒකයක් නිස්්පාදනී කිරම සඳහා අවශ්‍යය වෙන්නේ ශ්‍රම ඒකක හතරයි. එ අනුව Bී රටට එක්ස් බාන්ඩය නිස්පාදනී කිරීම සඳහා අවශ්‍යය ශ්‍රමඒකක ප්‍රමාණය අඩුවන නිසා Bී රටට එක්ස්බාන්ඩේ නිස්පාදනී කිරීමි නිරපේක්ෂ වාසිි පෞතිනවා. මෙආකාරයට වයිබාන්්ඩේ නිස්පාදනී කිරීමේ නිරපේක්ෂ වාශය හිමිවෙන්නේ ඒ රටට අඩු සම්පත් ඒක ප්‍රමාණයකින් වයිබාණ්ඩේ නිස්පාදනය කිරීමේ හැකියාව පවතින නිසා. හිළඟට අපි අවධානය යොමු කරන්නේ නිරපේක්ෂ වාසි බවීමට බලපාන හේතු පිළිබඳවයි. නිරපේක්ෂ වාසි බිහිවන්නේ නිස්පාධනයේ කාර්යක්ෂමතාව තුළින්. ඒ සඳහා බලපාන සාධකීපයක් මෙහිදී ඔබේ අවධානය සඳහා ොමු කරන්නට කැමති. සම්පත් උරුමය නිෂ්පාධන ශිල්ප ක්‍රම පලදාහිතාව සාධක උපයෝජන මට්ටම සාධකමීල නිරපේක්ෂ වාසිි තීරණය කරන ප්‍රධාන සාධක අතරට පත්වෙනවා. සම්පත් උරුමේ යන්නෙන් අදහස් කරන්නේ රටක් සතුූ මුළු සම්පත් හෝගයයි. කිසිම් ්‍රටක්ස් හතුව සම්පත් විශාල ප්‍රමාණයක් පවතින අවත්ථාවක, ඒ සම්පත් පාවිච්චි කර බා්ඩ නිස්්පාදනය කිරීමේදී අඩු පිරිවෑකින් එම වාණ්ඩ නිස්්පාදනය කිරීමේ හැකියාව නිර්මාණය වෙනවා. ඒතුළින් සම්පත් විශාල වසෙන් පවතිෙන් රටවල්ොලට නිරපේක්ෂ වාසි භී කර ගැනීමේ හැකියාව ලැබෙනෝ. ඒවාගේම නිස්්පාදන සිිල්පීය ක්‍රම කිසියම් බාන්ඩයක් නිස්්පාදනය කිරීම සඳහා දියුණු නිස්්පාදන සිිල්පීක්‍රම ං දියුණු තාක්ෂණ පාවිච්චි කරනවිට ඒ බාන්්ඩ නිස්්පාධනී කිරීමේ පිරිවය පහල මට්ටමක පෞතිනෝ ඒ තුළිනුත් රටවල්ුවලට නිරපේක්ෂවාසි නිර්මාණය වෙනවා ඒවාගේෙන් පලදාහිතාව යදෝම් තුළින් ලබාගණ්ඩ පුළුවන් නිමයම් ප්‍රමාණයක් පිහඳුන්වා පලදාහිතාව කියලා යෙදෝම් තුළින් ලබාගණඩ පුළුවන් නිමම් ප්‍රමාණය ඉහළ අනවත්ථාවලදී පලදාහිතාව වර්ධනය වෙනවා බලදාහිතාව ඉහල යන අවස්ථාවලද ඒකකවල නිමවම් පිරිවය අඩුවීමෙන් නිරපේක්ෂවාසි නිර්මාණය වීමේ හැකියාව පෞතිනෝ. ඒවාගේම සාධක උපයෝජන මට්ටම. රටක් සතු නිස්පාදන සාධක වැඩිවැඩියෙන් යොදාගෙන නිස්පාදන කටයුතු කරන අවස්ථාවේ ඒකක නිස්්පාදන පිරිවය අඩවීමට පටන්ගන්නවා. ඒ ප්‍රතිඵලයක් හැටියට රටවල්ලුලට නිරපේක්ෂවාසි ඒවාගේම සාධක මිල නිස්පාදන කටයුතු සඳහා යොදාගන්නා නිස්පාදන සාධකවල මිල අඩුමට්ටමක පවතිනවනම් ඒ සාධක යොදාගෙන නිස්පාදනි කරන බාන්ඩවල මිලද පහල මට්ටමක පැවතීමෙන් නිරපේක්ෂවාසි බිහි වෙනවා. මේ ආකාරයට ලෝකේ රටවල් වලට නිරපේක්ෂවාසී බිහිවීමට බලපාන තවස්සාධක ගනාවක් අපිට සාකච්ච කරන්නට පුළුවන් නමුත් අපි මෙහිදී සාකච්චා කරන්නේ ප්‍රධාන සාධක පමණයි එනිසා ඔබේ අවධානය යොමු කරන්ඩ ප්‍රධාන සාධක වන සම්පත් උරුමය නිස්්පාධන සිිල්පක්‍රම පලදාහිතාව සාධකොපයෝජන මට්ටමහා සාධකමිල පිළිබඳව. මීළගට අපි සාකච්ඡා කරන්නේ නිරපෙක්ෂවාසිඤ්ඥායේ දුර්වලතා පිළිබඳවයි. කිසියම් රාටකට බාන්්ඩ දෙවර්ගේම නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාස එකවිීට හිමිවන අවස්ථාවක රටවල් දෙකක් අතර අන්‍යුන්්‍ය වසයෙන් වාසාගත වෙළදාමකට පදනමක් සැපේන්නේ නෑ. අපි සංඛ්‍යාත්මක නිර්සුනක් ආශ්‍රයෙන් මේ පිළිබඳු සලකා බලමු. ඒ සඳහා මම ඔබගේ අවධානය වගුවංක පහාවෙත යොමු කරවනෝ සම්පත් ඒකකේකට ඒ B රට නිස්්පාධනය කළ හැකි XH වබාන්්ඩ එකක ප්‍රමාණය වගුවන්ක පහෙහි දැක්වෙනවා සම්පත් ඒකේකට ඒ රටට Xක් බාන්ඩ ඒ හයක් හෝ වයිබාන්්ඩ එක හතරක් නිස්පාදනය කිරීමේ හැකයාව පෞතිනවා ඒවගේම B රටට සම්පත් ඒකේකට එක් බාන්ඩ එකක් හෝ වයිබාන්්ඩ දෙකක් නිස්්පාදනය කිරීමේ හැකියාව පෞතිනවා බගුවන්ක පහෙහි දත්ත වලට අනුව පැදිලි වන්නේ ඒ රටට Xක් බාන්්ඩ සහ ව බාන්ඩේ යන බාන්ඩ දෙවර්ගේම නිස්පාදනී කිරීමේ හැකියාව පවතින බවයි. ඒ අනුව B රටට බා්ඩ දෙවර්ගේම නිස්්පාදනය කිරීම සඳහා ඇත්තේ නිරපේක්ෂ අවාසියකි. නිරපේක්ෂ වාසිනියායට අනුව ඒ රටට Xහ ව අන බාන්ඩ දෙවර්ගේම නිස්පාදනී කිරීමේ නිරපේක්ෂ වාසි පවතිනෝ. එහෙත් බී රටට බාණ්ඩ දෙවර්ගේම නිස්්පාදනය කිරීමේ නිරපේක්ෂ අවාසියක් පවතින නිසා රටවල් දෙකාතර අන්‍යෝන්්‍ය වසයෙන් වාසාගත්ත වෙළදාාමකට පදනමක් සෑලසෙන්නේ නෑ. එහෙත් ප්‍රායෝක ලෝකයි වෙළඳ රටාවන් නිර්ීක්ෂණය කරනවීට අපට පෙනී න කාර්ණයක් වන්නේ ලෝකයේ ඇතැම් රටවල් නිස්පාදනය කිරිමතින් නිරපේක්ෂ අවාශහිමිකරගෙන තිබනත් එක රටවල්ද. ඒ බාන්ඩ නිස්පාදනය කර, නිරපේක්ෂ වාසීමමිකරගෙන තිබෙන රටවල්ොලල්ට ඒ බාන්්ඩ අලවි කිරීමට කටයුතු කරන බවයි. නිවසනක් වසයෙන් දක්කොතොත් ශ්‍රී ලංකාව ඇගළුන් නිස්්පාදනය කර යුරෝපා සංගමේයට අයිති රටවල් වොලටද. එක්සත් රාද්ධහන්නේයටද ඇමරිකා එක්සත් ජනපාදයටද ඇගලුම් අපනයනය කරනු ලබනෝ. නිරපේක්ෂවාසිඥායට අනුව ශ්‍රී ලංකාවට ඇගලුම් එකී රටවලට අපනයිනේ කිරීමට හැකියාව ලැබෙන්නේ ශ්‍රීංකාවට ඇගළුම් නිස්්පාදනය කිරීමේ නිරපේක්ෂවාසි එකී රටවලට වඩා හිමියනෝ නම් පමණයි. නමුත් ප්‍රායෝකතත්ත්වය එය නොවෙයි මෙ නිරපේක්ෂවාසිඥායේ පවත්නා දුරොලතාවය නිරපේක්ෂවාසි න්‍යාය අන්තර්ජාතික වෙළදාම පැදිලි කිරීමට සමත්තුවත් අන්තර්ජාතික වෙළදාාම පැදිලි කිරීමට ප්‍රමාණවත් න්‍යායක් නෝන බව මේතුර තුරලින් ඔබට පැහැදිලි වනවා ඇත ඒනිසා නිරපේක්ෂවාසි න්‍යායේ දුරලතා ඉවත් කර ගැනීම සඳහා අभිපාවිච්චි කරනවා සාපේක්ෂවාසි න්‍යාය නිරපේෙක්ෂවාසිනඥායේ පවත්ना මෙය අඩු පාඩු ඉවත් කරගැනිීම සඳහා ඩेවිට රිකාඩෝ නැමැති ආර්ථික විද්‍යාඥඥ සාපේක්ශවාසිඥාය ඉදිරිපත් කරලා තියෙනෝ. මීලකට අපි සාපේක්ශවාසිඥාය පිළිබඳව සලකා බලමු කිසියම් ආර්ථික එකකේකට යම් බාණ්ඩයක් හෝ සේවාවක් වෙනත් ආර්ථික එකකකට වඩා කාර්යක්සමතාවයකින් අඩු ආවත්තික පිරිවයකින් නිස්පාදනය කිරීමේ, හැකියාව සාපේක්ෂවාසය වසෙන් හඳු නොල් ලබන. ඩෙවිට් රිිකාඩෝ සඳහන් කරන්නේ ලෝකෙ රටවල් අතර වෙළදාම සාපේක්ෂවාසිය මත රඳාපෞතින බවයි. සාපේක්ෂවාසින්‍යායට අනුව කිසියම් රටකට බාන්ඩ දෙවර්ගේම නිස්්පාදනය කිරීමේ නිරපේක්ෂවාසි හිමිවාත් ඒ රටට සාපේක්ෂවාසි හිමි වන්නේ නිරපේක්ෂවාසිය වැඩි ාණ්ඩේ නිස්්පාදනය කිරීම සඳහා පමණයි. ඒ වගේම කිසියම් රාටකට බා්ඩ දෙවර්ගේම නිස්පාදනය නිරපේක්ෂ අවාසි පැවතියත් ඒ රටට සාපේක්ෂවාසී හිමිවෙනවා නිරපේක්ෂ අවාසිය අඩු බාණ්ඩය නිස්්පාදනය කිරීම සාධහා. මීළකට අපි සාකච්ඡා කරන්නේ සාපේක්ෂ අවාසින අය පදනම් වී ඇති උපකල්පන පිළිපඳවයි. ඩේවිට් රිිකාඩෝ සාපේක්ෂ වාසිනයා ඉදිරිපත් කිරීමේදී උපකල්පන ගණනාවක් භාවිතා කරලා තියෙනවා. ඒ උපකල්පන අතරින් වැදගත් උපකල්පන කීපයක් පිරෙහි ඔබේ අවධානය මීලකට යොමු කරවනවා. එයානුව රටවල් දෙකක් පමණක් පැවතීම බාණ්ඩ දෙවර්ගයක් පමණක් නිස්පාදනය කිරීම නිස්පාදන කටයු සදාශ්‍රමය පමණක් විතාකිරීම නිස්වාදන කටයුතු ස්ෂ්ටාවර පරිමාණනකූල පල තත්ත්වයක් ඇයටතේ සිදුකිරීම තාක්ෂණය නොවෙනස්ව පැවතීම රටවල් තුළ කර්මාන්තාතර පූර්ණ සාධක සංචලතාවයක් පැවතුනද රටවල් අතර සාධක සංචලතාවයක් නොපැවතීම රටවල් දෙකා අතර නිදාස්වළදාමක් පැවතීම අවසාන වසයෙන් ප්‍රවාණ පිරිවයක් නොමැතිවීම මේ උපකල්පන වඩාත් වැදගත්වෙන්නේ සාපේක්ෂවා සිනියාාය ප්‍රායෝගිකෝ පරීක්ෂා කරන අවස්ථ වලදී. මේ උපකල්පන කෙරෙහි නැවතත් ඔබේ අවධානය යොමු කරන්නට කැමැති. රටවල් දෙකක් පමණත් පැවතීම. මෙයින් අදස් කරන්නේ රටවල් දෙකක් විතරක් අන්තර්ජාතික වෙළදාමට සම්බන්ධ වනවා යන්නයි. උදාහරණෑ කැටට ඒ සහ බී අන රටවල් දෙක අතර ල මක්සි දවුම් පැහැදිරිිකිරීම සඳහා රටවල් දෙකක් පමණක් පැවතීමේ උපගල්පනයේ භාවිච්චි කරල තියෙනවා. ඒවාගේම මේ න්‍යයායි සරලෝ පැහැදිරිකිරීම සඳහා බාන්්ඩ දෙවර්ගයක් පමණක් රටවල් දෙක නිස්පාදනය කරන බව උපාගල්පනය කරනවා. ඒවාගේම තුංගෙන උපකල්පනයෙන් අදස් කරන්නේ නිස්පාදන කටයු සඳහා ශ්‍රමය පමණක් භාවිතා කරන බවයි. ඒට හේතුව ඩේවිට් රිකාඩෝ සාපේක් වාසින්‍යයා ඉදිරිපත් කිරීමේදී තවත් න්‍යායක් වන වටනාකම් පිළිබඳ ශ්‍රමණයාාය භාවිතා කිරීමයි. වටනාකම් පිළිබඳ ශ්‍රමණයාායෙන් ප්‍රකාශවෙන්නේ නිස්පාධන කටයු සඳහා ශ්‍රමය පමණක් භාවිතා කරන බවයි. මේ උපකල්පනය භාවිතා කරමින් තුන්ගනි උපකල්පනය අපි පැදිි කරනු ලබන. ඊළඟට අපේ අවධානීයුමි වෙන්නේ නිස්්පාදන කටයුතු ස්ථාවර පරිමාණනකූල පළතත්ත්වයක් යටතේ සිදුකිරීම. ස්ථාවර පරිමාණනකූල පලයන්නෙන් අදස් කරු ලබන්නේ යෙදෝම් දෙවර්ගයක් එකහා සමාන ප්‍රමාණවලින් වැඩි කරන විට නිමැවුමද ඒහා සමාන ප්‍රමාණයකින් වැඩි වන බවයි. සාපේක්ෂවාසිඥාය සත්‍ය වන්නේ ස්ථාවර පරිමාණකූල පළ තත්ත්වයක් යටතේ පමණක්වීම යට හේතුවයි. ඒවගේම තාක්ෂණය නොවෙනස්සු පැවැතිීම. අපි සාකච්ඡා කරන කාලවකවානුව තුළ නි්පාදන කටයු සඳහා යොදාගන්නා තාක්ෂණය නොවනස්ව පැවවීම අවශ්‍යයි. ඒ වගේම රටවල් තුළ කර්මාන්තතා අතර, සාධකෝල්ට පූර්ණ සංචලන හැකියාවක් පැවතුනත් රටවල් දෙක අතර සාධක සංචලන හැකියාවක් නොපවතිනවා. එක රටක් තුළ, ඒ කර්මාන්තයක සිට තවත් කර්මාන්තයකට සාධකොල්ට නිදහසේ සංචලනය වයේම හැක්‍යාව පැවතියත්. එ රටක් සතු සම්පත් වෙනත් රටක නිස්වාදන කටයුතුවලට යොදා ගැනීමේ හැකියාවක් නොපෝන්ස්ටින බවතමයි මේ උපකල්පනයෙන් අර්ථවත් කෙරෙන්නේ. ඒවගේම රටවල් දෙකාතර නිදස් වෙරදාාමක් පෞතිනෝ. එයින් අදස් වෙන්නේ අන්තර්ජාතික වෙරදාාමට බාධ පැමිණෙන කිසු සඳරෝධකයක්. කාලපරිච්ේදය තුළ ක්‍රියාත්මක නොවන බවයි. ඒවාගේම නිස්පාදන පිරිවය වෙනස්වීමට බලපාන ප්‍රවාන පිරිවය නොපෝතින බව මෙහිදී උපකල්පනය කරනවා. මේ උපකල්පන භාවිතා කරමින් ඩෙවිට් රිකාඩෝ සාපේක්ෂ වාසිනඥාය ඉදිරිපත් කරනු ලැබුවා. සාපේක්ෂ වාසිනඥ්‍යාය අධ්‍යනය කිරීමේදී අපිට වැදගත්වෙනවා ආවත්තික පිරිවය ගන්නේ කරන ආකාරය පිළිබඳ දැනුවත්වීම. අපි සාපේක්ෂවාසිය හොයා ගැනීම සඳහා ආවස්ථික පිරිවෑ සංකල්පය භාවිතා කිරීම එයට හේතුවයි. ඒ අනුව නිමවුම් ප්‍රවේශයේ දත්ත භාවිතා කරමින්ද යදෝම් ප්‍රේශයේ දත්ත භාවිතා කරමින් ද ආවත්තිික පිරිවැය ගන්නේ කිරීමේ හැකියාව පවතිනවා. නිමවම් ප්‍රවේශයේ දත්ත භාවිතා කරමින් ආවත්තික පිරිවාය ගන්නේ කිරීමම් පිළිබඳව, අපිට මීලකට සාකච්චා කරන්නට හැකියාව පවතිනවා. ඒ සඳහා මම ඔබේ අවධානය යොමු කරනවා වගුවන්ක එකෙහි දත්තෝලට. වගුවන්ක එකෙහි දැක් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට සහ එක්සත් රාජ්ධහන්නේට සම්පත් ඒකකේකෙන් නිස්්පාදනය කළ හැකි තිරගු සහ රෙදිී ඒකක ප්‍රමාණයයි. වගුහංක හයහි දැක්වෙන්නේ වගුවංක එකේ දැක්කූ දත්තා ආස්ෆයින්් ගන්නේ කරන ලද තිරුගුසා රෙදි ඒකකේක ආවස්ථික පිරිවයි. ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකකේකින් තිරුගුව එකක හයක් නිස්්පාදනී කිරීමට හෝ එකයි සම්පත් ඒකකේට ්‍රෙදිියඒ එකක හතරක් නිස්්පාදනී කිරීමේ හැකියාව පවතිනෝ. තිරුගු එකක හයක් නිස්පාදනය කිරීම සඳහා රෙදිිය එකක හතරක් කැප කරන අවත්ථාවක තිරුංගු ඒකක එකක් නි්පාදනය කිරීම සඳහා කැපකරඩවන රෙදඒකක ප්‍රමාණය බිදුුවයි දසම හයයි හයයි. වගුුවන්ක හයෙහි වරන්න ඇතුළි දක්කොලා තියෙන්නේ තිරුගු ඒකක එකක ආවස්තික පිරිවැය ්‍රෙදී ඒකක වලින්. ඒවගේම ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකකයකින් රෙදිියක හතරක් නිෂ්පාදනය කිරීමේ හැකි අව පෞතිනෝ. මනං ඇමරිකා එක්සත් ජනපදේට රෙදි ඒකක එකක් නිෂ්පාදනය කිරීමේ ආවස්තිික පිරිවය වන්නේ තිරුගු ඒකක එකයි දසම පහකි. මෙ ආකාරේටම එක්සත් රාජ්ධාන්නේ තිරුගු ඒකකේක සහ රෙදිිය ඒකකේක ආවස්තික පිරිවය ගණනය කිරීමේ හැකියාව පෞතිනෝ. එලෙස ගණනය කරන ලද ආවස්තික පිරිවය වරාන්තුළ දක්වා තිබෙන. එක්සත් රාජ්ධාන්නේ තිරුංගු එකකේක ආවස්තික පිරිවෑ ්‍රෙදියකක අටයි. එක්සත් ්‍රාජ්ධාන්නේ ්‍රෙදි එකකේක අවත්තිික පිරිවය තිරුගු එකක බින්දුවයි දසම එකයි දෙකයි. මේ දත්ත ආස්්‍රේන් අපිට සාපේක්ෂවාසිය හඳුනා ගැනීමේ හැකියාව පවතිනෝ. ඇමරිකා එක්සත් ජනපාදයට, තිරම් කිිලෝග්‍රෑම් එකක් නිස්්පාධනය කිරිමු සඳහා දැරීමට සිදුවන ආවත්තික පිරිවය බිදුුවඇයි දසම හයයි හයයි. එක්සත් ්‍රාජ්ධානයට තිරුග එකකයක් නිස්පාදනී කිරමු සඳහා පවතින ආවත්තිික පිරිවය රෙදියකක අටයි. මේ තොරතුරලින් අනාාවරණය වෙනවා ඇමරිකා එක්සත් ජනපාදයේ තිරුගුව එකක එක ආවත්තික පිරිවය, එක්සත් රාජ්ධාහන්නේයේ තිරුංගුව එකක එක ආවත්තික පිරිවැයට වඩා අඩු බවර. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයට තිරුගු නිෂ්පාදනී කිරීමේ සාපේක්ෂවාසි පෞතිනෝ. ඒවාගේම එක්සත් රාජ්ධාන්නේ රෙදී ඒකකේක ආවත්තිික පිරිවය තිරුගු එකක බින්දුවඇ දසම එකයි දෙකයි. ඇමරිකා එක්සත් ජනපදේ රෙදිය එකකේක ආවත්තිික පිරිවය එකයි දසම පහයි. මේතුොරතුරොලින් අනාවරණය වන්නේ එක්සත් රාජ්්‍යධාන්නේ ර්‍රෙදිියඒ එකකේක ආවත්තික පිරිවැය මරිකා එක්ත් ජනපදේ ්‍රෙදි එකකක ආවත්තික පිරිවයට වඩා අඩු බවයි. ඒ අනුව රෙදි නිස්්පාදනය කිරීමේ සාපේක්ෂවාසි එක්සත් රාජ්ධානය සතු වෙනවා. ඊළඟට මම ඔබේ අවධාන යොමු කරන්නේ බාන්්ඩ එකකයක් නිස්පාධනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් ඒකක ප්‍රමාණ, ආශ්‍රයෙන් ආවස්ථක පිරිවෑ ගන්නේ කරන ආකාරය පිළිබඳවයි. ඒ සඳහා වගුවන්ක දෙකේ දත්ත, විතා කිරීමට කටයුතු කරනවා. වගුවන්ක දෙකෙහි දැක්වවෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට සහ එක්සත් ්‍රාධ්ධා්‍යයට තිරුග කකයක් සහ ්‍රෙදඒකයක් නිස්්පාදනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් ඒක ප්‍රමාණයයි. එක සම්පත් ඒකක ප්‍රමාණ ආශ්‍රයෙන් ආවත්්‍යක පිරිවය ගන්නේ කරන ආකාරය වගුවංක හතෙන් දැක්වෙනවා. බාණ්ඩ එකකයක් නිස්පාදනය කිරීම සඳ අව්‍ය සම්පත් ප්‍රමාණසා ආවස්තික පිරිවයர். ඇමරිකා එක්සත් ජනපදයටතිරුගුවඒ එකකයක් නිස්්පාදනී කිරීම සඳහා සම්පත් ඒකක හයක් අවශ්‍යයි. ඒවාගේම ඇමෙරිකා එක්සත් ජනපදයට ර්‍රදිී ඒක එකක් නිස්්පාදනී කිරම සඳහා සම්පත් ඒකක හතරක් අවශ්‍යයි. එමනං අපිට ගන්නේ කරන්න පුළුවන් ඇමෙරිකා එක්සත් ජනපදේ සම්පත් ඒකකේට නිස්්පාධනය කළ හැකි තිරුංගුව එකක ප්‍රමාණය. ඇමරිකා එක්සත් ජනපදදේ සම්පත් ඒකකකට නිස්්පාධන කළ හැකි තිරුංගුව එකක ප්‍රමාණය හයිෙන් එකයි. ඒවගේම ඇමරිකා එක්සත් ජනපද රෙදි ඒකක එකක් නිස්පාධනය කිරීම අවශ්‍ය යොදෝම් ප්‍රමාණය ඒක හතරයි. ඒ අනුව යෙදෝම් ඒ එකකට නිස්්පාදනය කළ හැකි බාන්්ඩ එකක ප්‍රමාණය හතරෙන් එකයි. තොරොතොරු අධ්‍යනය කිරීමින් අනාවරණය වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදදේ තිරුකිලෝග්‍රෑමේක ආවස්තිික ප එක්සත් රාජ්ධාන්නේ තිරුන් කිලෝග්‍රෑමේක ආවස්තික පිරිවයට වඩා අඩු බවයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයට තිරුගු නි්පාදනය කිරීම සඳහා සාපේක්ෂවාසි පවතිනෝ. ඒ වගේම රෙදිනිස්්පාදනය කිරීමේ අඩු අවස්ථික පිරවයක් පවතින්නේ එක්සත් රාජ්ධාන්නේයටයි. ඒ නිසා එක්සත් රාජ්ධාන්නේයට රෙදි නිස්්පාදනී කිරීමේ සාපේක්ෂ වාසි පවතිනවා. වගුවන්ක හතේ දත්තෝලින් ඩැක් වෙන්නේ බාන්්ඩ එකකයක් නිස්්පාදනය කිරමු සඳහා අවශ්‍යය සම්පත්ඒකක ප්‍රමාණය හා ඒ ඇසුරෙන් ආවත්්‍යික පිරිවය ගන්නේ කර ඇති ආකාරයයි. ඇමරිකා එක්සත් ජනපදයට තිරුගු ඒකක එකක් නිස්පාදනය කිරමු සඳහා සම්පත්්‍ය එකක හයක් අවශ්‍යයි ඒවගේම ඇමෙරිකා එක්සත් ජනපදයට රෙදියකක එකක් නිෂ්පාදනය කිරීම සඳහා සම්පත්යක හතරක් අවශ්‍යයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකකේකින් නිස්්පාධනය කල් හැකි තිරුංගු එකක ප්‍රමාණය හයින් එකයි. එසේම ඇමරිකා එක්සත් ජනපදයට සම්පත් ඒකකේකින් නිස්පාධනය කල් හැකි රෙදියඒකක ප්‍රමාණය හතරින් නිකයි. මේ අනුව අිට ඇමරිකා එක්සත් ජනපදයට ඒ එක සහ රෙදිිය එක එක ආවස්ථික පිරිවය ගන්නේ කරන්නට පුළුවන්. වරාන්තුල දක්වා ඇත්තේ එක් එකෙක් රටේ එක් එෙක් බාන්්ඩයේ ආවස්තිික පිරිවෑයි. වගුවන්ක හත අධ්‍යනය කරනවිට ඔබට අනාවරණය කර ගැනීමේ හැකි අවතියෙනවා ඇමරිකා එක්සත් ජනපදේ තරුම් කිිලෝග්‍රෑමේක ආවස්ත්තිික පිරිවෑ එක්සත් රාජ්ධාන්නේ තිරුම් කිිලෝග්‍රෑමික ආවස්තික පරිවයට වඩා අඩුවන බව. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදට තිරුගු නි්පාදනය කිරීම සඳහත් එක්සත් රාජධහ්‍යයට රෙදි නිස්්පාදනය කිරීම සඳහාත් සාපේක්ෂවාස හිමි වෙනවා. අපි මේ දක්වා සාකච්ඨා කරපු විෂයකරුණු ආශ්‍රීන් අභ්‍යාස කීපයක් විසසන ආකාරයමලඟට සලකා බලමු. අභ්‍යාස එක. AHB රටට සම්පත් එකකයකින් නිස්්පාධන කළ හැකි එක්සාවයි බාන්්ඩ පහත වගී දැක්වේ. ඒ රට එක්ස් බාන්්ඩෙන්න්නේ එක දහයයි වයිබාන්්ඩෙන් එකක පහයි. Bීරට එක්ස් බාන්්ඩෙන් එක හතරයි වයිබාන්්ඩයෙන් එකක අටයි. මේ රටවල් දෙක සම්පත් එකට නිස්්පාධන කර බාන්්ඩ එකක තමයි මේ වගී දැක්වෙන්නේ. ඒ අනුව එක්කෙක් රටේ එක්ෙක් බාන්්ඩයේ ආවස්ථික පිරිවය ගණනය කරන්න. ඉළඟ කොටස එක්කෙක් රටට සාපේක්ෂ වාසි පවතින බාණ්ඩ මොනවාද. අපි පිළිතුරු ලබාදීලා තියෙනවා ඒ රටේ ඒේක අවත්තිික පිරිවෑය බිඳුවඇදසම් පහයි ඒ රටේ වයි ඒකකේක අවස්ථික පිරිවය දෙකයි. B රේ xක් ඒකකේ ආවත්තික පිරිවය දෙකයි, B රටේ වයි ඒකේ කාවත්තිික පිරිවය බිඳු අයිදසම පහයි. හිළඟට ආ කොටසට පිළිතුරු, A රටට xක් බාන්්ඩයේ නිස්්පාධනී කිරීම සඳහාත්, B රටට වයිබාණ්ඩේ නිස්පාධනී කිරීම සඳහාත් සාපේක්ෂවාසි පවතිනවා. මීළඟට අපි සාකච්ඡා කරන්නේ අන්තර්ජාතික වෙළදාම හේතුවෙන් ලෝක නිස්පාදනය වැඩිවන ආකාරය පිළිබඳවයි. අපි සංඛ්‍යාත්මක නිසුනක් ආශ්‍රයෙන් අන්තර්ජාතික වෙළදාාම් හේතුවෙන් ලෝක නිෂ්පාදනය ඉහල යනන්දම සාකච්ඡා කරමු. අපි උපකල්පනය කරනවා ඇමරිකා එක්සත් ජනපදේශහ එක්සත් රාජ්ධාන්නේ සතුව සම්පත් එකක සීය බැගින් පවතින බවත් රටවල් දෙක අතර වෙළදාමක් නොපෝතින විට එක්කෙක් රට සම්පත්ක පණා බැගින් ා දෙවර්ගගේ නි්පාදනී කිරීම සඳහා යොදාගන්නා බවත්. මේ සාකච්ඡාව සඳහා අපි තවදුරරත් භාවිතා කරනවා වගුවංක එකට අදාළ දත්ත. වගුවන්ක එකෙහි දැක් වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපාදයට සහ එක්සත් රාජධ්ධානියයට සම්පත් ඒකකේකින් නිෂ්පාදනය කල් හැකි බාන්්ඩ ඒ එකක සංඛ්‍යාවයි. ඇමෙරිකා එක්සත් ජනපාදයට සම්පත් ඒකකේකින් තිරගු ඒකක හයක් රෙදිය එකක හතරක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පෞතිනවා. ඒවාගේම එක්ස තරාද්ධා්‍යයට සම්පත් ඒකකේකින් තිරගුව එකක එකක් හෝ ෙදි ඒ අටක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පෞතිනවා. එනම් මෙන්න මේ තොරතුරුත් භාවිතා කරමින් ඇමරිකා එක්සත් ජනපදයට සහ එක් ත්‍රරාද්ධාන්නේයට වළදාමේ නොයදනවිට නිස්්පාදනය කල් හැකි බාණ්ඩේකක ප්‍රමාණය පිළිබඳු මීළඟට සලකා බලමු. වෙළදාමේ නොයදනෙවීට එක්සත් ජනපදේ තමන් සතු සම්පත්ක සයෙන් පණහාක් තිරූ නිස්පාදනය සඳහත් ඉතිරි ඒකක පනාරෙදි නිස්්පාදනය කිරම් සඳහත් යොදාගනු ලබනාා. ඒවගේම වෙළදාමක් නොමැති වීට එක්සත් රාජ්ධානය තමන් සතු සම්පත්ක සයෙන් පණහක් ර නිපානී කිරමම් සඳහත් ඉතිරි ඒකක පනාා ්‍රෙදි නිස්්පාදනී කිරම සඳහත් යොදාගනු ලබනවා. ඇමෙරිකා එක්සත් ජනපදද සම්පත් ඒකකේකට නිස්පාධනී කල් හැකි තිරගු ඒක ප්‍රමාණය හයකි. ඒ අනුව සම්පත්ඒක පණහක් යොදාගත්විට නිස්පාදනී කල් හැකි තිරුග ඒ එකක ප්‍රමාණය තුන්සීයෙකි. එක්සත් රාධ්්‍යධාන්‍යයට සම්පත් ඒකකෙකින් නිස්්පාධනී කල් හැකි තිරගු ඒකක ප්‍රමාණය එකකි. එක්සත් රාද්ධානය සම්පත්්‍ය ඒකණක් තිරු නි්පාදනය සඳහා යොදාගත් විට නිස්්පාදනය ක හැකි තිරුගු ඒක ප්‍රමාණය පණහකි. එය අනුව දෙරටේ මුළු නිස්පාදනය ඒකක තුන්සිය පණහකි. එසේම ඇමරිකා එක්සත් ජනපදය සතු සම්පත් පණහක් රෙදි නිස්්පාදන සඳහා යොදා ගන්නාවිීට නිස්්පාධනය කල් හැකි රෙදි ඒකක ප්‍රමාණය දෙශීයකි යට හේතුව සම්පත් ඒකේකට රෙදික හතරක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇමරිකා එක්සත් ජනපදය සතුවීමයි. එමෙන්ම එක්සත් රාජධාන්‍යයට සම්පත් ඒකකේකින් රෙදියකක අටක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පෞතිනෝ. ඒ අනුව සම්පත්ක පණහක් රෙදි නිස්පාදනය සඳහා යොදාගත්විට එක්සත් රාජධාන්‍යයට රෙදි එකක හාරසියක් නිස්්පාදනය කිරීමේ හැකියාව පෞවතිනෝ. යානුව වෙළදාාමේ නොයදන විට දෙරටේ මුළු නිස්්පාදනය ්‍රෙදිය එකක හයිසිීයකි. මේලඟට දෙරට වෙළදාමේ යෙදෙන විට නිස්පාදන කටයුතු සිදුකරන ආකාරය සලකා බලමු. දෙරට අතර වෙළදාමක් පෞවතින විට එක්කෙක් රට තමන්ට සාපේක්ෂ වාසිතියන බාන්්ඩ නිස්්පාදනය විශේෂී කරණය යෙදෙනෝ. වගුවංක එකයි දත්ත අනුව, ඇමරිකා එක්සත් ජනපදයට තිල්ගු නිෂ්පාදනය කිරීම සඳහත් එක්සත් රාජ්ධහන්නේට රෙදි නිස්්පාදනය කිරීම සඳහත් සාපේක්ෂවාසි හිමියයෙනෝ. ඒ අනුව දෙරට වෙළදාාමේ යෙදෙනවීට එක්කෙක් රට තමන්ට සාපේක්ෂවාසි තියෙන බාණ්ඩ නිස්්පාදනය පූර්ණවශේෂයේ, පූර්ණවසයෙන් විශේෂී කරණය කිරීමට යොමයෙනෝ. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය තමන් සතු සපත් ඒ සීයම යොදා තිරිගු නිස්පාදනී කිරීමට කටයුතු කරනවා. ඒ අනුව එක්සත් ජනපදයට තිරගු ඒක හැසීයක් නිෂ්පාදනී කිරීමේ හැකියාව පෝතිනෝ. ඒවාගේම එක්සත් රාද්ධා්‍යය නිස්පාදනය කරන්නේ ප්‍රෙදි පාමණයි. ඒ අනුව සම්පත් ඒක සීයම යොදා පටසීයක් නිස්පාදනී කරනවා. ඒ අනුව ඔබට තිරේ දැක්වෙන අන්දමට දෙරට අතර වෙළදාමක් පවතින විට තිරිගු නිස්්පාධනය එකක හයසීයක්ද ප්‍රෙදි නිස්්පාදනය ඒක අටසීයක්දවන බව හඳුනා ගැනීමට හැකියාව තියෙනවා. මීලගට දෙරට වෙළදාමි යෙදීම නිසා නිස්්පාධනය ඉහළගිය ආකාර්යයේ සලකා බලමු. එක්කෙක් රට අන්තර්ජාතික වෙළදාමේ යෙදෙනවිට නිස්්පාධනය කරන ලද ප්‍රමාණ අන්තර්ජාතික වෙළදාමේ නොයදනවිට දෙරට එක්වා නිස්පාදනය කළ ප්‍රමාණ සමග සංසන්ධනය කිරීමෙන් අන්තර්ජාතික වෙළදාම හේතුවෙන් දෙරටේ නිස්පාධන ඉහළග ආකාරය අපිට තවදුරටත් සලකා බැලීමට හැකියාව තියෙනවා. මීලගට වෙළදාමේ යෙදෙනවිට දෙරටේ නිස්්පාදනයේ වැඩිවී ඇති අන්දම සලකා බලමු අන්තර්ජාතික වෙළදාමේ යෙදනවිට ඇමරිකා එක්සත් ජනපදේ පමණක් තිරංගුවක හයසිීයක් නිෂ්පාදනී කරනවා. ඒවාගේම වෙළදාමේ යෙදෙනවිට එක්සත් රාජ්ධානය පමණක් ප්‍රදිය එකක අටසයක් නිෂ්පාදනී කරනවා. වෙළදාමේ නොයදනවිට ඇමරිකා එක්සත් ජනපදයත් එක්සත් රාජ්ධානයත් යන රටවල් දෙකම එකතු වී නිස්්පාධනය කරන ලද්දේ තිරුංගුවයක තුන්සිය පණහක් පමණයි. මේ තොරතුරොලින් අනාවරණය වන්නේ වෙළදාමේ යෙදනවිට තිරගු නිස්්පාධනය ඒක දෙශය පණහකින් වැඩිවී ඇති බවයි. ඒවගේම වෙළදාමේ යෙදනවිට එක්සත් රාධ්ධාන්‍යය පමණක් ප්‍රදිඒක අටසයක් නිස්්පාධනය කරන අතර වෙළදාමේ නොයදනවිට ඇමෙරිකා එක්සත් ජනපදත් එක්සත් රාධානයක්ත් යන රටවල් දෙකම එක්වී නිස්පාධනය කරන ලද්දේ ප්‍රදිය ඒක හයසියක් පමණයි. මේ තුරතුරලින් අනාවරණය වන්නේ වෙළදාමී යෙදීම නිසා දෙරටේ ප්‍රදි නිස්්පාදනය ඒකක දෙශීයකින් ඉහළගිය බවයි මේ තුොරතුරලින් අනාවරණය වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදත් එක්සත් රාධ්්‍යාන්‍යයන් අන්තර්ජාතික වෙළදාමී යෙදීම නිසා තිරගු නිස්්පාදනය ඒකක දෙශය පණහගෙන්ද ප්‍රෙදි නිස්්පාදනය ඒකක දෙසීයකින්ද ඉහළගොස් ඇති බවයි තරතුරු සමස්තයක් හැටියට ගත්විට අපිට තෙරුම් ගැනීමට තිබෙන වැදගත්ම කාරණී වන්නේ ඒක්කෙක් රට තමන් සතු සම්පත් වඩාත් කාර්යක්ෂම නිස්්පාදනන්සෝල්ට යොමු කරන විට දෙරටේම නිස්්පාදනය සමස්ථයක් වසෙන් ඉහල යන බවයි.ඒ අනුව අදාපි සාකච්ඡා කලා අන්තර්ජාතික වෙළදාම ඒවගේම වෙළද නයායන් නිලපේක්ෂවාසිඥාය සහ සාපේක්ෂවාසිඥාය භාවිතා කරමින් අන්තර්ජාතික වෙළදාමින් පදනම සහ වෙළදාමින් ලෝක නි්පාදනය ඉහලයන ආකාරය. දවෙ පුතේ අපි මේදක්වා සාකච්ඡා කරන ලද විෂේ කරනු සාරංස කරමින් අපේ සාකච්ඡාව නිමාවට පත්කරමු එ අනුව අදදවසේ අපි සාකච්ඡා කලා, අන්තර්ජාතික වෙළදාම අර්දක්වන ආකාරය ඒවගේම වෙළඳ න්‍යායන් නිරපේක්ෂවාසිඥාය සාපේක්ෂවාසිනියාය ඒවගේම මේ වෙළඳනායන් මගින් පැදිලිකිරීමට අපේක්ෂා කරන විෂය කරුණු පිළිබඳු. ඉන් අනතුරු අපි නිරපේක්ෂවාසිඥාය හා සාපේක්ෂවාසිනාය විස්තරාත්මකෝ සාකච්ඡා කළා. නිරපේක්ෂවාසිනිඥායි යටති නිරපේක්ෂවාසිය අර්දක්වන ආකාරෙ නිරපෙක්ෂවාසි ිහීමට බලපාන සාධක ඒ වගේම නිරපේක්ෂවාසිනඥායේ දුර්ලතා අපි අධ්‍යයනය කළා. ඉන් අනතුරුව අපි සාපේක්ෂවාසිඥාය සාකච්ඡා කිරීම සඳහා පවසුනා. සාපේක්ෂවාසින්‍යාය යටති සාපේක්ෂවාසිය අර්දක්වන ආකාරෙ සාපේක්ෂවාසිනාය පදනම් ඇැති උපකල්පන අපි සාකච්ඡා කළ ඉන් අනතුරුව සාපේක්ෂවාසිය හඳුනා ගැනීමට දායක වන ආවත්තික පිරිවෑ ගන්නේ කිරීමි ක්‍රම පිළිබඳු සාකච්ඡා කලා. අවසාන වසයෙන් අන්තර්ජාතික වළදාාම හේතුවෙන් ලෝක නිස්්පාදන ඉහල යනාආකාරය අපි අධ්‍යයනී කලා. මේ කරුණු ඔබ තවදුරටත් හොඳින් අධ්‍යයන කටයතු සඳහා යොමු කරලා ඔබේ දැනුම ප්‍රගුණ කර ගැනීමට කටයුතු කරන මෙ ඉල්ලා සිට්නෝ. ඔබ සැමට නැවතත් i bow one